කොහොමද ඔයා ක්‍රිකට් ගහන එක නතර කරන්න හේතුව? නතර කරන්නේ නැහැ තාම ක්‍රිකට් ගහන වදින්නේ නැහැ. ඇදී නෑ මුදලෙද. හැබැයි මට පොඩි මොකද කියන්න තියෙන එක සත්‍ය ක්‍රිකට් අමතක නොවන දෙයක් වෙලා තියෙනවා. මම බොහෝ වෙලාවට විකට් කීප හැටියට තමයි කටයුතු කරේ. ඉතින් ඒක අමතක නොවන දෙයක් තියෙනවා. ඒදා තමයි ක්‍රිකට් එපා වුණේ. මගේ මේ මෙතන මේ දත සමීප රූපයක් ගන්නවා නම් ඒ දත දාලා තියෙන්නේ ඒක බෝල් වාරන කඩලම ගිහිල්ලා. නමුත් මට එක ඇතින් සන්තෝෂයි. මට ඒ ඇතින් මේ කීප කෙනෙක් හැටියට එහෙම දුක් විඳත් මට වෙනම සතුටක් තියෙනවා. ලෝකෙ පිළිගත්තම දැන් විකට් කීප කෙනෙක් නේ අපේ ප්‍රසන්න ජයවර්ධන. ඒ මගේ පුංචා මගේ පුතාගේ පුතා. ඉතින් එයා කරගෙන යනවනේ කිතින් මට ලොකු නම්බුවක් එක මම කියලා තමයි ඒක හිතාගෙන ඉන්නේ වින්දේ. එහෙමද? ඩීජාන්ගේ ෂොට් ගහනකොටත් මම හිතනවා. හැබැයි ඩීජාන්ට ස්තුති කරන්න ඕන මේ එයාගේ ඩීල් ස්කූප් ඒ ෂොට් එක හොයාගත්ත එකට හොඟා දෙන එයාටනේ ස්තුති කරන්නේ. මම ඊට වඩා දෙයක් මම දකිනවා. ඒ පහර එයා පුරුදු කරපෙකින් ලොකු සේවයක් වුණා. මොකද ඒක හොඟා දෙන ගහන්න ගිහලා අවුට් වෙනව දැකලා තියෙනවා. ඒක ලෝකෙට හොඳ පාඩමක් දීලා ගන්න තමයි ක්‍රිකට් ආදර්ශ කියන්නේ ඒකයි. ඉතින් මම කියන්නේ කිව්ව ගොඩක් එක ගොඩක් කියන්න තියෙනවා. අපි ක්‍රිකට් ක්‍රීඩාවේ අමතක නොවන සිද්ධීන් කීපයක් වුණා. නමුත් මේ කතාව මම වැඩියෙන්ම කියන්න කල්පනා කරා මාත් එක්ක ඉස්කෝලේ මාත් එක්ක ක්‍රිකට් සෙල්ලම් කරපු අය මේක බලාගෙන ඉන්නවනම් ඒ අයට මතක් කරන්න තමයි වැඩියම කියන්නේ. මං ඉත කියන්නේ මාත් එක්ක එකට සෙල්ලම් කරන්නේ. ඒ කියන්නේ යන්නේ. නමුත් මේක දිලිසාන්ට හොඳ රසවත්දයක්. මෙයා මුල් කාලේ කොහමද මම දන්නේ නැහැ නේ. ඉතින් කොහමද අපේ ඉස්කෝලේ මං හයි ස්කූල් මොරටුව සෙල්ලම් කරේ. අපේ මම සෙල්ලම් කරාට පස්සේ තමයි ටීම් එක වැහුවේ. එදින් ටීම් එක ඉවරයි. මොකද ක්‍රිකට් ප්‍රැක්ටිස් වලට හරියට ගියේ නැහැ එක එක දවස් නිසා. ඉතින් කොහොමද අපිට මැච් එකක් තිබුණා අලුත් ගම විද්‍යාලයේත් එක්ක හයි ස්කූල් එක. ඉතින් දැන් අපි ඔක්කොම ලෑස්තිලා බොහොම සන්තෝෂයෙන් ඉතින් මැච් එකට ගියා. යනකොට ඒ ඒ ඒ අපි සෙල්ලම් කරන්න ගිය වකවානුවේ ඒක ඉතාමත් ඉහළ තත්ත්වයේ මේ හොඳ තත්ත්වයේ ටීම් එක අලුත් ගම. අපිට හරියට ප්‍රැක්ටිස්ුත් නැහැ. අපි ගියා ඊළඟ ගමන මැච් එක පනගනවා. යනකොට කෝච්චේ පීලිත් දන්න පොඩ්ඩක් පරක් වෙලා අපි පටන් ගන්නකොට 10ට විතර ඇති. උදේ 10ට විතර අපිට ලෑස් කියලා දෙන්නේ 9ට පටන් ගන්න. මොකද 10ත් පහ වුණා පටන් ගන්න. ඉතින් කොහොම හරි පටන් ගත්තා කියමුකො. පටන් ගන්න මෙතේ පටන් ගත්තම උන්ගේ බෝලර්ස්ලා ෆාස්ට් බෝලර්ස්ලා එනකොට බයගෙන සයිස් එකක් තියෙන දැන්. ඉතින් කොහොම හරි අපි ගිහිල්ලා අපි බැට් කරන්න ගත්තට පස්සේ අපිට දැන් යනවා විතරයි මතක. අපිට පෑඩ්ස් මාරු කර ගන්නවා කාලයක් නැහැ. එයා යනවා එනවා යනවා එනවා විකට් පොළු ගලවල යනවා. හරි ජර්මල්. ඉතින් දැන් පස්සේ මමත් ගියා. මම වැඩිම ගාන කවදාවත් මම වැඩිම ගානක් ගහලා තියෙන්නේ ලකුණු 27 ඩිල්සන්. ඊට වඩා ගහලා නැහැ. මේ මැච් එකේදී හැමදාම අවුට් වෙන්නේ මම ජොලියට. ජොලියට කියන්නේ බැට් කරනකොට චියර් කරනෝනේ. කම ඔන් ටෙනී අනම්මනම් කියලා කෑ ගහනෝනේ. එතකොට ජොලිය වැඩි මම පැනලා ගහන්න යනවා. හැමදාම අවුට් වුණේ අවුට් ඔෆ් ද ක්‍රීස් ඉඳලා ස්ටම්ප් වලින්මයි අවුට් වෙන්නේ. ඉතින් කොහොම හරි දැන් අපි කට්ටියම ඉවරයි. අර ගොල්ලෝ ගැහුවා ගහලා ඊට පස්සේ කොහොම හරි 12 වෙනකොට ඉනිංස් ඕපන් කරලා දෙවරයි අපිට. විදුහල් ප්‍රතිතුමා එනවා හරි ආඩම්බරයෙන්. කොහොමද දැන් අපිට දැන් කට්ටිය කියන දැන් කෑමත් කාලම යන්නලු දවල්ට කෑමට කෑමත් කාලම යන්න කියලා. ප්‍රින්සිපල් ආවා. ඔබද තත්ති මේගොල්ලන්ට කියනකොට අර කොල්ලෝ කියනවා ටෙනියානේ ඔබ මොනවා හරි කේපම් කරන්න දෙයක් නැහැ. මොකද නැහැ ඉතින් අපි ගංගලට වලට දුරට යන්නත් දෙවයි මොටර ආපහු යන්නත් දෙවයි. ඉතින් මොකද නැහැ සර් මේක ඉක්මනට ඉවරයක් කරලා දැම මොකද අපිට ගෙවල් වලටත් යන්න බැහැ. එතනින් පස්සේ ක්‍රිකට් ඉවර තමයි කෑවා ක්‍රිකට් කනවා කියලා බැනලා ඒක කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒකෙන් තමයි ටීම් එකේ වැහුවේ. ඊට පස්සේ වෙනම කියන්නම් තව තියෙනවා වැඩිම ස්කෝර් ගහපියව. කෙනිය අයියේ ඔබ ක්‍රීඩා කරන කාලේ ඔබ එක බන්දුවකට වැඩියම ලබාගත් ලකුණු ප්‍රමාණය කොච්චරද? 125. මම කතා කරන්නේ කොහොමද ඔක්කොම hina.
සතිය දිල්ජාන් යට ගිහිල්ල දීන සතතිය මොගද කියල දන්නතු එල පයි මිනා ල සමඳ දැම මේ මේ කැදැන් ඒදවසල ඇත්තවසම අපි ක්‍රිකට් ගහන්න උල්කාලය අපි ඒකාලෙ මේ බෞන්ඩි ලයින්ස් තිබුන්නේ මොකද සීමාවල් තිබුන්නේ හතර සීමාව හය සීමාව කියල හැම තිබුන්නේ. ඉති අපි නගර සභාව අසල වත්තක තමයි සෙල්ලම් කරන්නේ. එතුවට මට මතකයි ලාස් ඕවර එක ලාස් බෝල් එකට තමයි මං ඒක සිිල්මගැන්නේ කොම දෙ කෙලීම ගහපාර කිරීම බෝල කිරීමගේ නගර සභාය වත්තන නගර සභයි මුරකාරය යුම්පි කාරය බෝලය හුලන්න කිය ශ්‍රී ලංකා කාරය අරු බෝලෙ දුන්න පස්සේ මොනවාද කට්ටිය කියලා ඉල්ල එල්ල බෝලිදුන්න පසේ නගරාධිපතිව හම්බෙන්න කියා උපරාධ උප නගරාධිපතිව හම්බුණා පසේ මැතිවමතුරුන් හම්බුණා ක්‍රීඩා මාත්‍යංශයට කියලා පසේ ක්‍රිකට් පාලක මණ්ඩලයට වෙනම බෝලේ දැන් මම එකසිපා දිව්‍ය කොහොම කියලා නැහැ අරු බෝලෙ දුන්නෑනේ නගරද භාවත්ත බෝලෙ ගියා එයා බෝලෙ හොයනකම් අරු යුඇන්පු කාරම පක්ෂ ප්‍රශ්නයක් ශ්‍රී ලංකා කාරයට බෝලෙ දුන්න පසි මැති ඇමතුර ඔක්කුම හම්බෙන හම්බෙලා වෙල්ලා ඔක්කෝම ලියවුන් අරගෙන බෝලෙ දෙන්න කියනකට ම එක සිසිපත් තව දෙකක් දුවන දෙමුණ එක දීගෙන අඩක්නෑ.